සුද්ධියක් එල්ලිලා මැරිලා හැමදාම හොල්මන් කරන්නේ ටොක් ටොක් සද්දෙන්. ඉතින් සමන්තගේ ප්ලෑන් එකේ හැටියටම හිරුනි බය වුණාට එයාට ප්‍රශ්නයක් නෑ මේ හොල්මන. මොකද එයා වැඩ කරන්නේ නැහැ රෑට. දැන් මොකද කරන්නේ දොලේ? ඒ ඇස්සේ තමයි සමන්ත බය වෙලා දුවගෙන එන්නේ. ඉතින් පාළු ගෙදර හොල්මන් වලට බය වුණ ගම්මු වගේම දොලේ මහත්තයත් සමන්ත කියන ඒවා අහලා පාළු ගෙදර පැත්ත යන්නේ නැහැ. ඒත් ආපු මැරියෝ ගැන ආරංචියක් නැති එක නම් දැන් දොලේට ලොකු ප්‍රශ්නයක්. මෝඩ රන්මුතු ගැලවෙන්න හිතාගෙන මේ ඇත්තම මැරියෝ දෙන්න බොරුවට පාවලා දුන්නට ඒ රිටර්න් එක එන්නේ අන්තිමට දොලේටමයි. මොකද කොටි සමන්තගේ ගෝලය දෙන්න මේ රන්මුතුව මාට්ටු කළේ. හැබැයි මේ සිද්ධියෙන් දොලේ දැනගන්නවා මේ පිස්තෝල කතාව. ඒ වගේම දැනගනි මේ පිස්තෝලේ අයිති කාටද කියලත්. ඔන්න දැන් තමයි සුන්දරාලට හොඳටම කරදර කාලේ ලබන්නේ. මොකද දොලේ සුන්දරාලා ගැන දැනගත්තොත් ඉඳලා ඉවරයි. ඒ ඇස්සේ හිරුනිගේ කටින් පිස්තෝලේ කතාව එළියට ආවොත් නම් දොලේ මහත්තයාට 84,000ට නගි. මේකම ඇති මෙයාව බැනලා එලව ගන්න. හැබැයි ඉතින් රන්මුතුටම හරියන ටයිප් එකේ කෙනෙක් තමයි හිරුනි කියන්නේ. ඉතින් වලට තේරෙනවනේ මම මේ මොකද කියන්නේ කියලා. ඔන්න ඊට පහුවදත් මෙයා කිසිම දෙයක් නොවන ගානට හොටෙල් එකේ වැඩරෙයි.